Karu Kanchan Vijayasekara Mahathuwa obathumata minadi 40 kalayak thiyena. Karu Mulasane Mantri Thumani mage kalen mama vinadi 35ak laba gannawa 5ak mama avasanedi nagena prashna walata pilithuru laba denna laba gannawa. Vishesha mata dawase viduli balaha balashakti amatyanse vayashirshe pilibandawa vivadayata lak karana mohothe visheshayenma me kshetra deka gattama viduli balaha balashakti kshetra deka pasugiya kale ape rate wadathma katha bahata lak wetcha saha visheshayenma jana jeevithaye adala wetcha e wagema me balaporottu wetcha sewawan ishta nowetcha kshetra deka hatiyata tamai පහුගිය කාලේ පුරාවටම අපිට අහන්නට ලැබුණේ. නමුත් පසුගිය මාස 6 කාලය තුල විශේෂයෙන් අපිට හැකියාව ලැබිලා තියෙනවා නව කළමනාකරණයක් ඒ වගේම නව වැඩපිළිවෙලක් තුල අපිට තිබෙන සීමිත සම්පත් භාවිතා කරමින් අපි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවක වුණත් දින 4ක 5ක තිබුණු ඉන්ධන පෝලිම සම්පූර්ණ ඉන්ධන අවස්ථාවේ අපිට ලබා දෙන්න නොහැකි වුණත් යම් කළමනාකරණයකින් ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් ඇති කරලා ඒ අවශ්‍යතා පිරිවහන්න අපිට සැලසුමක් ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම මම මේ අමාත්‍යංශේ බාර ගන්න අවස්ථාවෙත් පැය 7ක 8ක විදුලි කප්පාදුවක් තිබුණේ. ඊට පෙර අපට මතක ඇති පැය 12ක 13ක විදුලි කප්පාදු තිබුණා. ඒ වගේම විදුලිය ලබා දීම සඳහා විදුලි බල මණ්ඩලයට බරපතල ගැටලු ගණනාවක් තිබුණා. මූල්‍යමය පැත්තෙන් දුර්වලලා තිබුණේ. ඒ වගේම ඉන්ධන ලබා ගැනීමට නොහැකියාවක් තිබුණා. ඒ නිසා මෙවැනි වටපිටාවක් තුළ මාස කීපයකට පසු අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා අකණ්ඩ විදුලිය ලබා දීමේ කටයුත්ත කරන්න නොහැකි වුණත් අපිට තියෙන සම්පත් තුළ විදුලි කප්පාදු අවම වශයෙන් කරමින් අපි දැන් මේ දිනවල සාමාන්‍යයෙන් දෛනිකව පැයක පමණ විදුලි කප්පාදුවක් යන්නේ. පහුගිය කාලේ අපි පැය දෙකක විදුලි කප්පාදුවක් කියා. ඒ නිසා මේ පැය එකහමාරක දෙකක විදුලි කප්පාදුවක් කළමනාකරණය කරමින් ඒ කටයුතු කරන්න ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව කටයුතු කරපු විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාට ඒ වගේ මේ සඳහා අපිට අවශ්‍ය මැදිහත් වීම ලබා දීපු ඒ සියලුම මුදල් අමාත්‍යංශය මහ බැංකුව බැංකු පද්ධතිය ඒ වගේම විශේෂයෙන්ම මගේ අමාත්‍යංශයේ ලේකම්තුමා මාපා පතිරණ ලේකම්තුමා ඇතුළු විශේෂයෙන්ම ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච අපේ අමාත්‍යංශ සියලුම නිලධාරින් ආයතන ප්‍රධානීන් ඇතුළු වෙනුවෙන් මහන්සිච්ච සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා පහුගිය මාස එකහමාරක කාලේ ඉඳලා මට මේ කටයුතු තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා තවදුරටත් කාර්යක්ෂම කර ගැනීම සඳහා මට හොඳ රාජ්‍ය අමතුරු දෙදෙනෙක් ලැබිලා ඉන්නවා. ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමතුමත් ඩී.වි. චානක රාජ්‍ය අමතුමත් එතුමාලා දෙදෙනා මේ අමාත්‍යංශයේ රාජ්‍ය අමතුරු හැටියට පත්වීමෙන් පසුව විශේෂයෙන්ම ඔවුන්ට වෙන් වෙච්ච කාර්යභාරය පිළිබඳව ඔවුන් අවධානය යොමු කළ කටයුතු කිරීම නිසා තව තවත් මේ අමාත්‍යංශයේ කටයුතු කාර්යක්ෂම වෙලා තියෙනවා. ඒ වගේම මේ අමාත්‍යංශයේ අවශ්‍යතා පිළිබඳව සොයා බලමින් කටයුතු කිරීම නිසා මම විශ්වාස කරනවා අපිට එළමෙන අවුරුද්ද වෙන විට අඩුමතරම එළමෙන අවුරුද්දේ මැද වෙන විට අපිට මේ අර්බුද වලින් 90%ක්වත් අපිට අවසන් කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා. විශේෂයෙන්ම රවුෆ් හකීම් මැතිතුමා එතුමා කතා කරා. නමුත් එතුමා පිළිතුරු අහගන්න මේ සභාවේ නැහැ. නමුත් එතුමා කතාව ආරම්භ කරනකොට කිව්වේ විදුලි බල ඇමතිවරයා හැටියට මට ප්‍රශ්නයක් යොමු කළේ ආගමික සිද්ධාස්ථානවල විදුලි බිල පිළිබඳව. විදුලි බිල වැඩි වීම දිගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මේක පොදුවේ සියලු දෙනාටම වැඩි වෙලා තියෙනවා. ඒක ආගමික ස්ථාන පමණක් ඉලක්ක කරගෙන වැඩි කරපු විදුලි බිල සංශෝධනයක් නෙවෙයි. විදුලි බිල සංශෝධනයේ වුණේ 2013ට පස්සේ. අපේ රටේ අවුරුදු 9කට පස්සේ තමයි පළවෙනි වතාවට විදුලි බිල සංශෝධනය වෙන්නේ. 2013 අවුරුද්දේ විදුලි බිල වැඩි වුණා. 2014 විදුලි බිල 125කින් අඩු වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා හැටියට ඉන්න අවස්ථාවේ නොරොච්චෝලේ බලාගාරයේ අපේ ජාතික පද්ධතියට එකතු වීමත් සමග ඒ වෙලාවේ ජනන වියදම අඩු කරගත්ත නිසා රුපියල් 16ක් රුපියල් 20ක් අතර ප්‍රමාණයකට ඒකකයකට මිල අඩු කරගත්ත නිසා පුළුවන්කම ලැබුණා සැලසුමක් ඇතුව යන ගමනක් තුල 25%කින් විදුලි බිල අඩු කරන්න. නමුත් අපිට පහුගිය කාලේ
මේ විදුලිය පිළිබඳව අපි ගන්න ඕන ප්‍රතිපත්ති තීන්දුව නොගැනීම ඒ ගත්ත ප්‍රතිපත්ති තීන්දුව ක්‍රියාත්මක නොකිරීම කියන කාරණා නිසා අද අපි මේ අර්බුදයට මුහුණ දීලා තියෙනවා අපේ එන්න එන්න පිරිවැය වැඩි වෙලා තියෙනවා පිරිවැය වැඩි වුණාට අපි විදුලි බිල සංශෝධනය කළා නේ මේකේ වගකීම ගත යුතුයි තිබුණු ආණ්ඩු හැම එකක්ම වගේම මේකේ තියෙනවා නියාමන ආයතනයක් නියාමන ආයතනයේ මහජන උපයෝගිතා කොමිසම දැන් ඇමතිවරයාට පුළුවන් කමක් නැහැ ඇමතිවරයාට අවශ්‍ය විදියට විදුලි බිල අඩු කරන්න හෝ වැඩි කරන්න රජයකට පුළුවන් කමක් නැහැ එහෙම හිතර හිතර වෙලාවට විදුලි බිල වැඩි කරන්න අඩු කරන්න මේ අමාත්‍යංශයේ විශේෂම විදුලි බල ක්ෂේත්‍රයේ පිළිබඳව තියෙන ප්‍රධානම නියාමන ආයතනය තමයි මහජන උපයෝගිතා කොමිසම එතන මහජන උපයෝගිතා කොමිසමේ කාර්යභාරය ඉෂ්ට වෙලාද තියනවද කියන සැකය අද ජනතාව තුල තියෙනවා මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල සංශෝධනයේ පමණක් නෙමෙයි ඔවුන්ගේ තමයි වගකීම තියෙන්නේ මේ රටේ අවශ්‍ය විදුලි ජනන සැලසුම ක්‍රියාත්මක වෙනවද ඒ සඳහා අවශ්‍ය තීන්දුව తీරන අරගෙන තියනවද ඒ සඳහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා කියන එක පසු විපරම් කිරීමේ කාර්යභාරය තියෙන්නේ ස්වාධීන කමිෂන් සභාවට මේ බොහෝ වෙලාවට අපි කතා කරනවා කොමිෂන් සභාව නම් හොඳයි කියලා. හැබැයි මට නම් පේනවා මේ කොමිෂන් සභාව නම් නොතිබුණා නම් හොඳයි කියලා. කොමිෂන් සභාව තියෙන්න ඕන. සමහර කොමිෂන් සභා තියෙනවා ඒකෙන් අපිට කාර්යභාරයක් වෙනවා. හැබැයි මහජන උපකේදා කොමිසමේ ඒ කාර්යභාරය වෙලා නැහැ. මම මේක හැම නිලධාරියෙක්ම ඇඟිලි දික් කරන්නෙත් නැහැ. ඒක අපිත් ගත්ත වැඩ තීන්දුව තියෙනවා. ඔබතුමන්ලා පිප ආණ්ඩුවේ ඉන්නේදී ගත්ත වැඩ තීන්දුවක් තියෙනවා. මේකට පත් කරන පුද්ගලයෝ ඒ විෂය පිළිබඳ දැනුමක් නැත්තම් ඒ විෂය පිළිබඳව අත්දැකීමක් නැත්තම් අවබෝධයක් නැත්තම් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැත්තම් අවුරුදු පහකට වැඩක් පත් කරාට වැඩක් වෙන්නේ නැහැ. දැන් ඇමතිවරු නම් මාසෙන් මාසෙට වෙනස් වෙනවා අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා ආයතන ප්‍රධානීන් වෙනස් වෙනවා. හැබැයි මහජන උපකීතා කොමිසමේ නෙමෙයි. පත් කරන සභාපතිර අවුරුදු පහක් ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලේ ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ වගකීම පැහැර හැරපු නිසා අද මේ தත්ත්වය උද්ගත වෙලා තියෙනවා. ඒ නිසා තමයි 2013 ඉඳලා අවුරුද්දෙන් අවුරුද්දෙන් හෝ මාස 6න් 6ට කරන්න තිබුණු විදුලි බිල සංශෝධනය නොකරපු හින්දා 2022 අගෝස්තු මාසේ කරපු සංශෝධනයේදී විශාල බරක් ජනතාව මත පටවන්න සිද්ධ වෙලා තියෙනවා. මේක ක්‍රමානුකූලව කරගෙන ආවනම් ආදායමට ගැලපෙන විදියට මේ අපේ වියදම් කළමනාකරණය කරගෙන ඒක කරගෙන ආවනම් මේ බර වැටෙන්නේ නැහැ. ඒ නිසාද ජනතාව අසීරුතාවට පත් වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. හැබැයි මේක නොකර ඉන්න පුළුවන් කමක් නැහැ විදුලි බල මණ්ඩලයටත් රටටත් රජයටත්. මොකද රජය දැනටත් මේ විදුලි බල සංශෝධනය කරාට පස්සෙත් ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි දැන් අපි පහුගිය අගෝස්තු මාසේ සංශෝධනයක් කරා. හැබැයි ඒක විදුලි බල මණ්ඩලයේ ඉල්ලපු සංශෝධනය නෙමෙයි මහජන උපකීතා කොමිසම දුන්නේ. විදුලි බල මණ්ඩලයේ ඉල්ලුවම රුපියල් බිලියන 850ක් අපිට වැය වෙනවා. ජනවාරි මාසෙ තිබුණු අප්‍රේල් මාසෙ තිබුණු ගල්ලංගුරු මිල, ඉන්ධන මිල, දැවිතෙල් මිල මේ මිලත් එක්ක රුපියල් බිලියන 850ක් වැය වෙනවා. අපිට අනිත් පැත්තෙන් එන්නේ විදුලි තිබුණු බිලත් එක්ක තියෙන රුපියල් බිලියන 250යි. ඒ මේ අඩු වෙච්ච බිලියන 600ක ප්‍රමාණය දෙන්න කියලා කිව්වම දුන්නේ බිලියන 250යි වැඩි කරලා දුන්නේ. එතන 850ක් වැය වෙනවා ඒ වෙලාවේ 500යි මේ සංශෝධන ඇතුළේ දුන්නේ. හැබැයි ඒක ගණනේට ලක් කරෙත් අර ගල්ලංගුරු වැඩි වෙච්ච මිල, ඉන්ධන වැඩි වෙච්ච මිල, දැවිතෙල් වැඩි වෙච්ච මිලට නෙමෙයි. දැන් පහුගිය ජනවාරි මාසේ ගත්තොත් එimhe ජනවාරි මාසේ ගල්ලංගුරු කිලෝ එකක් රුපියල් 24යි. දැන් කිලෝ එකක් 114යි. පහුගිය ජනවාරි මාසේ ඩීසල් ලීටරයක් රුපියල් 139යි. දැන් රුපියල් 435 ඉක්මවලා තියෙනවා. දැවිතෙල් තිබුණ රුපියල් 120ක ආසන්න මුදලක. දැන් දැවිතෙල් රුපියල් 320කට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ වැඩිවීම 3 ගුණයකින් 4 ගුණයකින් වැඩිවීම කල්පනා කරලා නෙවෙයි මේ සංශෝධනයත් කරලා තියෙනවා. ඒ නිසා කවුරු අකමැති වුණත් කවුරු මේ විෂය බාර ඇමතිවරයා බවට පත් වුණත් කවුරු මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණත් කවුරු මේ රටේ මුදල් ඇමතිවරයා බවට පත් කරත් කවුරු මේ රටේ ආණ්ඩු කරත් මේ විදුලි බිල නැවත වතාවක් සංශෝධනය කරන්න නැතුව යන්න පුළුවන් කමක් නැහැ. ජනනය කරන්න බෑ. දැන් විදුලි බල මණ්ඩලයේ පහුගිය සතියේ අපි රාජ්‍ය අමාත්‍යතුමලා දෙන්නයි අපි සාකච්ඡාවක් තියලා අපි ලේකම්තුමයි අපි කිව්වා මේ අපිට දෙන්න ලබන අවුරුද්ද ජනන සැලසුම දෙන්න. කොහොමද අඛණ්ඩ විදුලිය ලබා දෙනව නම් පැය 24 විදුලිය ජනතාව ඉල්ලන්නේ. පැය 24 විදුලිය දෙන්න බැරි නම් විදුලි බල මණ්ඩලයේ තිබිලා වැඩක් නැහැ.
එක සේවා ආයතනයේ තියෙන්නේ ඒක පැය 24 විදුලිය දෙන්න බැරි නම් වැඩක් නැහැ ජනතාවට. ඒ නිසා අපි කිව්වා දෙන්න අපිට ලබන අවුරුදු අඩුමතරම ජනවාරි ඉඳලා මාස 12 පැය 24 අඛණ්ඩව විදුලිය ලබා දෙන්න මොකද්ද ඔකටේ සැලසුම කියලා. ඒ සැලසුම ඒ වුණ ලබා දීලා තියෙනවා විශේෂම මම ස්තුතිවන්ත වෙන්න ඕන ඒ කමිටුවට විශේෂයෙන්ම මම හිතනවා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා සාමාන්‍ය අධිකාරතුමා අතිරේක සාමාන්‍ය අධිකාරිවරුන් ඇතුළු ඒ වගේම සිස්ටම් කන්ට්‍රෝල් එක මේ සියලු දෙනාම එකතු වෙලා හදලා තිබුණා 12ක් සිනාරියෝස් 12ක් ඒ කියන්නේ අවස්ථා 12ක් අපි විදුලිය ලබා දීමේදී මොකද්ද ගැලපෙන්නේ කියලා. ඒකද කිව්වේ ලබන අවුරුද්ද දැන් උපකල්පනය කරලා තියෙන ලබන අවුරුද්ද මේ අවුරුද්ද වගේ වර්ෂාපතනයක් අපිට ලැබෙන්නේ නැහැ කියලා. එතන වර්ෂාපතනයක් ලැබෙන්නේ නැති තත්ත්වයක නම් තියෙන්නේ අපි ගල් අමුගුරු අපිට අවශ්‍ය සියලුම ප්‍රමාණය අපිට ලබා ගන්න පුළුවන් වුණොත් අප්‍රේල් මාසයේ වෙනකොට විදුලි බල මණ්ඩලය ගණන් කරලා තියෙනවා අපි අඛණ්ඩව පැය 24ට අපි විදුලිය ලබා දෙනවා නම් විදුලි බල මණ්ඩලය ගණන් කරලා තියෙනවා සාමාන්‍යයෙන් ඒකකයකට රුපියල් 56.90ක් වැය වෙනවා 56.90 හැබැයි දැන් අය කරගන්නේ දැන් කියන විදියට රුපියල් 29යි එතකොට රුපියල් 27.10ක තබාඩුවක් තියෙනවා ඒ කියන්නේ සමස්ත වශයෙන් ගත්තොත් එහෙම අපේ ජනන වියදම රුපියල් බිලියන 889යි ඒකේ අපිට ලැබෙන්නේ රුපියල් බිලියන 400ක වගේ ප්‍රමාණයක් එතකොට ඒත් විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 423ක පාඩුවක් තියෙනවා එතන විදුලි බල මණ්ඩලයට ඒක දෙන්න බෑ ඒ රුපියල් බිලියන 423 දුන්නොත් තමයි විදුලි බල මණ්ඩලයට අන්න පැය 24ක අඛණ්ඩ විදුලිය ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ ඉන්ධන ටික ගන්න ඕන, දැවි තෙල් ටික ගන්න ඕන, ගල් අඟුරු ටික ගන්න ඕන, ඒව කවුරුත් අපිට එල්ල ණයට දෙන්නේ නැහැ. නොමිලේ දෙන්නේ නැහැ. එනිසා මේක කරන්න නම් නැවත වතාවක් සංශෝධනයක් යන්න වෙනවා. එනිසා තමයි පහුගිය සතිය අපි අකමැත්තෙන් හරි අපිට විදුලි බල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය පිළිබඳව නැවත වතාවක් කැබිනට් මණ්ඩලයට අපි පත්‍රිකාවක් ගෙනිච්චේ මේක මහජන උපයෝගිතා කොමිසමට අඩුම තරමේ හැම අවුරුද්දෙම ජනවාරි මාසෙත් ජූලි මාසෙත් මේ සංශෝධනය කරන්න කියලා. ඒක කවුරු හිටියා? එතන ජනවාරි මාසේ ජූලි මාසේ වෙනකොට දැන් ජනවාරි මාසේ සංශෝධනයක් කරලා ජූලි මාසේ වෙනකොට අපේ ජනන වියදම අඩු වෙලා තියෙනවා නම් අපේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිතාව එකතු වෙලා ඒකටත් අඩුලා තියෙනවා නම් ජූලි මාසේ වෙනකොට අඩු කරන්න පුළුවන්. එතන 2024 ජනවාරි වෙනකොට ඒක තවත් අඩුලා තියෙනවා නම් තව අඩු කරන්න පුළුවන්. හැබැයි අපි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරොත් එන්න විදුලි බිල වැඩි වෙන එක අපිට වළක්වා ගන්නත් පුළුවන් කමක් නැහැ. මේක තමයි තියෙන අර්බුදය. මේ අර්බුදය මේක අවුරුදු ගණනාවක් තිස්සේ සමහරු මේක උත්සාහ කරනවා කියන්න මේ පහුගිය අවුරුදු දෙකේ තුනේ ගත්ත තීන්දුව ඒක තමයි මේ කරන්න හදන්නේ මේ අවුරුදු දෙකක් තුනක් නෙමෙයි මේක අවුරුදු ගාණක් තිස්සේ දැන් රවුෆගේ මැමතුමා කතා කරා එතුමා අපිට කිව්වා එක පැත්තකින් හොඳයි මේ බඳවා ගැනීම නවත්තලා තියනවා කියලා හැබැයි එතුමත් මතක ඇති එතුමා ජල සම්පාදන ඇමතිවරයා ඉන්න කාලේ විශාල පිරිසක් ජල සම්පාදන මණ්ඩලයට එකතු කරා මහනුවර දිස්ත්‍රික්කයේ එතුමාගේ පාක්ෂිකයෝ වරාය අධිකාරිය එතුමා ඇමතිවරයා හැටින් ඉන්න කාලේ විශාල පිරිසක් එකතු කරා. ඒක හැමෝම කළා තියෙනවා. ඒ නිසා ඒ තීන්දුව తీරන නිසා එක පැත්තකින් එක කොටසක් වෙලා තියෙනවා. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි නිසා තව කොටසක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රතිපත්තිත් අපි වෙනස් කළා තියෙනවා. දැන් අපේ රටේ ජාතික ප්‍රතිපත්තිය කියන එක ගත්තොත් එහෙම ජාතික ප්‍රතිපත්ති හදලා තියෙනවා මං හිතන්නේ අනන්තවත් හදලා තියෙනවා. හැම ඇමතිවරයම හදනවා හැම ආණ්ඩුවම හදනවා. ආණ්ඩුව හදනවා විතරක් නෙමෙයි ඒ ආණ්ඩුව ඇතුලේ ඇමතිරය වෙනස් වුණොත් ඒ ඇමතිරය තව ප්‍රතිපත්තියක් හදනවා ආයතනයේ සභාපතිරය වෙනස් වුණොත් තව ප්‍රතිපත්තියක් වෙනස් වෙනවා සභාපතිවරයාගෙන් සභාපතිරයටත් වෙනස් වෙනවා ඇමතිවරයාගෙන් ඇමතිවරයටත් වෙනස් වෙනවා ආණ්ඩුවෙන් ආණ්ඩුවටත් වෙනස් වෙනවා මේක නොවෙනස් විය යුතුයි ඒක තමයි ජාතික සභාව හැටියට මම හිතනවා විශාලම කාර්යභාරය තියෙන්නේ පාර්ලිමේන්තුවේ හොඳ සංකල්පයක් ගෙනාවේ ජාතික සභාව ඒ ජාතික සභාවේ අපි ඔබතුමාලට කියන්නේ මේ සැලසුම් සැලකිල්ලට අරගෙන පක්ෂ විපක්ෂ කවුරු හිටියත් මේ ක්ෂේත්‍ර දෙක පමණක් නෙවෙයි අනිකුත් ක්ෂේත්‍ර දිහත් බලලා ජාතික ප්‍රතිපත්ති එකගෙන වුණොත් අපිට මේකෙන් එළියට එන්න පුළුවන් කමක් නැහැ. අද මේ අර්බුදය නිසා අපි දන්නවා කර්මාන්ත වෙහිලා තියෙන්නේ. මේ අර්බුදය නිසා සමහරවිට ප්‍රවාහන අඩාල වෙලා තියෙන්නේ. ජන ජීවිත අඩාල වෙලා තියෙන්නේ. මම දන්නවා හැමදාම විපක්ෂ නායකතුමා ප්‍රශ්න අහනවා හැමදාම ඩීසල් යවලා තියනවද භූමි තෙල් යවලා තියනවද? හැබැයි එතුමා කවදාහක්වත් කියන්නේ නැහැ භූමි තෙල් ටික ගන්න ඩීසල් ටික ගන්න මුදල් හොයන ක්‍රමය කියන්නේ නැහැ. ප්‍රශ්නේ අහනවා උත්තරේ එතුමා දන්නවනම් එක්ක කියන්න ඕන යෝජනාවක් හරි කරන්න ඕන මෙතන කාලේ නාස්ති කරලා වැඩක් නැහැ ප්‍රශ්න අහලා හැමදාම අහන්නේ
හැමදාම ප්‍රශ්නයක් අහුවොත් එමේ අද කර්මාන්තකරුවන් ගැන අහුවත් භූමි තෙල් ගැන අහන්නේ ප්‍රවාහණය ගැන අහුවත් අහන්නේ ඩීසල් ටික ගැන මේ අපි තියෙන සංචිත ගැන තීන්දුව කරගන්න ඕන අපි අමාත්‍යංශ මම බාර ගන්න වෙලාවේ අප්‍රේල් මාසේ මේ රටේ ඉන්ධන අවශ්‍යතාව එකත්තොත් එමේ විදුලි බල ක්ෂේත්‍රයට සහ බල ශක්ති ක්ෂේත්‍ර දෙකටම ඩොලර් මිලියන 600ක වගේ ප්‍රමාණයක් වැය වෙලා තියෙනවා ඉන්ධන බිල හැටියට ඒ ඉන්ධන බිල දෙන්න බෑ කියලා අපිට කිව්වා මහා බැංකුව අපිට බැංකු පද්ධති කිව්වා ඒක කරන්න බෑ අපේ රටේ තියෙන ආර්ථිකයේ තත්ත්වයත් එක්ක කරන්න බෑ අපිට සැපයුම් කරුව හැටියට හිටු පිරිස් සැපයුම් කරුවන්ට ගෙවන්න තිබුණ ඩොලර් මිලියන 751ක් මම බාර ගන්න වෙලාවේ කවුරුත් එනවාද කරු මුලසනේ සභාපතිතුමනි ඩොලර් මිලියන 751ක් නේ ඩොලර් මිලියන 1ක් හරි නැහැත් කියන මිනිහෙක් ආයෙ එනවාද අත පුච්ච ගන්න මේ ඉන්ධන ටික දීලා මුදල් ලැබෙන්නේ නැත්තම් එහෙම ඉන්නේ නැහැ ටෙන්ඩර් අපි දිගින් දිගටම අපි ඉදිරිපත් කරා දැන් මේ සභාවේ පහුගිය කාලේ දිගටම චෝදනා කරේ ටෙන්ඩර් දැම්මේ නැහැ ටෙන්ඩර් එකෙන් පිට තමයි දුන්නේ කියලා මම පාර්ලිමේන්තු සභාගත කරා පහුගිය සති දෙකකට ඉස්සෙල්ලා ජනවාරි මාසේ ඉඳලා සැප්තැම්බර් අවසානේ දක්වා කොච්චර ටෙන්ඩර් දැම්මද ටෙන්ඩර් වලට කී දෙනෙක් ආවද ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙච්ච කට්ටිය කවුද ටෙන්ඩර් වලින් නැතුව කී දෙනෙක් ඉදිරිපත් වුණාද මොනවද ආපු යෝජනා අපි කොහොමද තෝරගත්තේ මොනවද මිල ගණන් ඔක්කොම සවිස්තරාත්මක දුන්නා ඒක කවදාවත් මේ පාර්ලිමේන්තුවේ දීලා නැහැ ඒ තොරතුරු අපි ඕන්ලාක දෙන්න ටෙන්ඩර් වලට දැම්මට වැඩක් නැහැ ටෙන්ඩර් වලට එන්න බෑ මිනිස්සුන්ට ණය පහසුකම් නැත්තම් බැංකු පද්ධතිය ඇතුලේ අපි ඒක තේරුම් ගන්න ඕන සමහරු හිතනවා තාම අපි ඉන්නේ සාමාන්‍ය තත්ත්වයක කියලා අපි ඉන්නේ අසාමාන්‍ය තත්ත්වයක අපි රට බංකොලොත් බබ අපි ප්‍රකාශනපත් කරලා අපේ බැංකු පද්ධතිය අද කඩාගෙන වැටිලා ඒ තත්ත්වය තුළ ඉන්නකොට අපේ තියෙන එක පැත්තකින් තියෙන අපේ සංචිත මහ බැංකුවේ අධිපත්‍ය අවස්ථාව කීපයකදී අවිල කිව්වා මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපත්‍ය අවිල කිව්වා සංචිත කොහොමද තියෙන්නේ කියලා සමහරට භාවිතා කරන්න පුළුවන් සංචිත තියෙනවා භාවිතා නොකළ හැකි සංචිත තියෙනවා ඒ නිසා මේ තත්ත්වය උල තමයි අපි ඩොලර් මිලියන 600 අපිට කිව්වේ මහ බැංකුවේ ඩොලර් මිලියන 300 නඩු කරගන්න කියලා හැබැයි පහුගිය කාලේ 300ක් දෙන්න බැරි වුණා මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මහ බැංකුව සහ බැංකු පද්ධතිය මහජන බැංකුවත් ලංකා බැංකුවත් අපේ ප්‍රධාන බැංකු දෙක විශේෂයෙන්ම මම මේලා ස්තුති කරන්න ඕන මහ බැංකුවටත් ලංකා බැංකුවටත් ඒ බැංකුවත් අපි මහ බැංකුවත් එක්ක තමයි ගනුදෙනු කරලා පහුගිය කාලේ අපිට තෙල් වලට අවශ්‍ය ඉන්ධන වලට අවශ්‍ය ටික මුදල් ටික හොයාගත්තේ ඒ මුදල් ටික හොයාගන්නට අපිට මහ බැංකුව කිව්වා ඩොලර් මිලියන 600ක් අපිට කොහොමද දෙන්න බෑ 300කටවත් අඩු කරගන්න කියලා අපි 300 අඩු කරාම ඊට පස්සේ අපිට මහ බැංකුව කිව්වා 300ත් බෑ අපිට 200යි දෙන්න පුළුවන් කියලා ඇත්ත කතාව පහුගිය මාස කීපය ඇතුලේ අපි ජාතික ඉන්ධන අවසර පත්‍රය කියන QR ක්‍රමවේදය ICTA ආයතනය ඩයලොග් ආයතනය මිලේනියම් IT ආයතනය කියන මේ පෞද්ගලික රාජ්‍ය තාක්ෂණ වේදින්ගේ කණ්ඩායමක් එකතු වෙලා අපේ අමාත්‍යංශත් එක්ක එකතු වෙලා හදපු ක්‍රමවේද හිඳ තමයි අපි කළමනාකරණයක් කරලා තියෙන්නේ. ඒ කළමනාකරණය කරේ නැත්නම් අපිට අද දවසේ දවස් 4ක 5ක ඉන්ධන පෝලිම එනං හැමදාම ඇවිල්ලා කියන්නේ ඉන්ධන පෝලිම එන්න මෙච්චර මැරුණා කියලා. අපිට මතකද අගෝස්තු මාසේ පළවෙනිදා ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුවේ අවස්ථාව කීපකදී මාධ්‍ය වේදීන් කතා කරලා පත්තරවල කිව්වා මෙන්න මෙච්චර මැරුණා මෙච්චර රෝගී තත්ත්වයට පත් වෙලා තියෙනවා තෙල් ගන්න බැරුව ඉන්නවා කියලා. හැබැයි ඒ කළමනාකරණයක් කරලා තියෙනවා. ඊළඟ සමහරු මන් දැක්ක මාධ්‍යනොත් සමහරලාට මේක දැන් අර ප්‍රවෘත්ති නැති වෙනකොට ප්‍රවෘත්ති මවනවා. ගිය සතියේ කොහෙද දාලා තිබුණා QR ක්‍රමවේදය අයින් කරලා ලබන මාසෙ ඉඳලා ඔක්කොම ටික දෙනවා කියලා. මන් දන්නා මේ මාධ්‍ය වේදියා පත්තරේ කොහොමද ඒක දෙන්න හදන්නේ කියලා. මේ අපිට තව මාස කීපයක් මේක කළමනාකරණයෙන් යන්න වෙනවා. ඒ කළමනාකරණයෙන් යනකොට අපි යම් යම් ක්ෂේත්‍ර මේකට ඇතුළත් කරගෙන තියෙනවා. දැන් එනකොට මම අපේ ඉන්දික අනුරුද්ධ ඇමතුමා තමයි මේ ක්‍රමවේදයේ තෙල් ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමවේදය පිළිබඳව අධීක්ෂණය කරන්නේ. එතුමා මට අද උදේත් කිව්වේ ත්‍රීරෝද රථ 65,000කට වැඩිය දැන් අපි ඇතුළත් කරලා තියෙනවා අර සාමාන්‍ය දීපු කෝටා එක නෙමෙයි. ලීටර 5 නෙමෙයි ලීටර 10 දක්වා දෙන්න 65,000කට වැඩිය දැන් ලියාපදිංචි කරලා තියෙනවා. ඒකට අවසරය දීලා තියෙනවා. බස් රථ මාර්ගස්ස ප්‍රවාහන අධිකාරිය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රවාහන අමාත්‍යංශයෙන් අපිට ලබා දුන උතුරේ බස් රථ 17,000. ඒ බස් රථ 17,000ට සාමාන්‍යයෙන් දෙන කෝටාව නෙවෙයි ඒ කට්ටේ ඉල්ලපු කෝටාවකින් 80%ක් 90%ක් දක්වා ලබා දෙන සියලුම ඕනම ඉන්ධන පිරවහනකින් ලබා ගන්න දැන් මේ QR ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. අපි ප්‍රවාහන ක්ෂේත්‍රය අපි අඩාල කරේ නැහැ. CTB ඩිපෝ හරහා තමයි අපි ලබා දුන්නේ. ඒක අපිට කළමනාකරණය කරන්න ඕනේ හින්දා. ඒ වගේම විශේෂයෙන්ම බස් රථ පමණක් නෙවෙයි කාර්ය මණ්ඩල ප්‍රවාහනය කරන ඒවා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ඒ වගේම සංචාරක කර්මාන්තර අපි වෙනත් විකල්ප ක්‍රම ආරම්භ කළා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ මාස 1-2 ඇතුලේ අර
කාර්ය මණ්ඩලයේ ප්‍රවාහනය කරන ඒ වගේම මේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන ඒ පිරිසත් CTB ඩිපෝ වලින් නෙවෙයි අනිත් ඉන්ධන පෙරවම් හල් වලින් ලබා ගන්න පුළුවන් විදියට ඒ ඉන්ධන කෝටාව වැඩි කළ දෙන්න. සමහරව අපි දන්නවා කතා කළ පෞද්ගලික අපිටත් කියලා තියෙනවා. දැන් කතා කළ කියලා තියෙනවා අපිට ඉන්ධන කෝටාව අපිට විතරක් වැඩි කළ දෙන්න පුළුවන්ද කියලා. අපි එහෙම වැඩි කළා නැහැ. අපි ඒක යම් ක්‍රමයක් අනුව කළා තියෙනවා. අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය කළා තියෙනවා. සමහරව ඇවිල්ලා මන් දන්න මාත් එක අමනාප වෙලා තියෙනවා පහුගිය මාස 6 ඉන්ධන පෙරවම් හල් දෙන්න කියලා. සමහරව හිතනවා මේ ඉන්ධන අර්බුදයට විසඳුම තමයි ඉන්ධන පිරුම් හල් දාන එක කියලා. සමහරව ඇවිල්ලා හිතනවා ඉන්ධන පිරුම් හල් නෙමෙයි තමන්ගේ කර්මාන්ත ශාලාවේ හෝ තමන්ගේ ආයතනයේ අර ටැංකියක් ගහගත්තොත් ඒක තමයි විකල්පේ කියලා. මේ රටේ ඉන්ධන පිරුම් හල් වල ප්‍රශ්නයක් තිබුණේ නැහැ. තියෙන පිරුම්දන පිරුම් වලින් අපි කලමනාකරණය කරගත්තා. ඉන්ධන හිඟකමක් තියෙන්නේ. දැනුත් තියෙන ඉන්ධන පිරුම් හල් වලට 100% අපිට දෙන්න පුළුවන් නම් අවශ්‍යතාවය ඉන්ධන අවශ්‍ය වෙන්නේ නැහැ අලුතෙන් ඉන්ධන පිරුම් හල් දාන්න. එනිසා මම නැවත වතාවක් කියනවා කර්මාන්ත ශාලාවලට ආයතනවලට පුද්ගලයන්ට ඉන්ධන පිරවුම් හල් දාන එක එහෙම නැත්නම් අර කන්සියුමර් පොයින්ට්ස් දාන එක ටැංකිය දා ගන්න එක නෙවෙයි. ඒකත් දැන් ව්‍යාපාරයක් කියලා තියෙනවා. ඒ ටැංකිය දාන එකත් එක්තරා කණ්ඩායමක් ඉන්නවා අපි කණිත්‍ය සිරික සංස්ථාවේ අවසරය අරන් දෙන්නම් ටැංකිය ගහ ගන්න කියලා එහෙම ව්‍යාපාරිකුත් කරගෙන ගියා. අපි ඒ ඔක්කොම නවත්තලා තියෙනවා. අපි පහුගිය මාස කීපයක දුන්නේ නැහැ. මොකද ඉන්ධන පිරවුම් හල් වලටත් අපි ආරක්ෂා කරගන්න ඕනේ. මොකද ඔවුන්ගේ එක පැත්තකින් ආදායම් අඩු වෙලා තියෙනවා වියදම් වැඩිලා තියෙනවා විදුලි බිල වැඩිලා තියෙනවා පොම්ප කරුවන්ගේ මිල වැඩිලා තියෙනවා ඒත් එකම වුන් විකුණන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා ඒ නිසා අපි මේ දෙකම කලමනාකරණය කරමින් තමයි යන්න ඕනේ අර විදුලි බිල සම්බන්ධයෙන් ආගමික සිද්ධාස්ථානවල නෙමෙයි හැමතැනටම මේ විදුලි බිල වැඩි කරන්න සිද්ධ වුණා මම දැක්කා කිරියල් ඇමතුමා ප්‍රශ්නයක් මතු කරා නුවර දිස්ත්‍රික්කේ මේ පිළිකා රෝහලක විදුලිය විසන්ධි කළා කියලා මම දැන් අපේ සභාපතිතුමා ඉන්නවා ලේකම්තුමා ඉන්නවා මේ කතා කරලා ඇහුවා කොහේ හරි රෝහලක විදුලිය විසන්ධි කළා තියනවාද කියලා කොහෙවත් එහෙම කරලා නැහැ මම ඉස්සර කිරියල් මන්ත්‍රීතුමාට කියනවා එහෙම කරපු තැනක් තියෙනවා නම් ඒක දැනුවත් කරන්න මොකද අමාත්‍යංශයක් හැටියට රජයේ හැටියට අපි කියලා තියෙන්නේ විශේෂම සෞඛ්‍යංශය අපි අනිත් තැන් වල නම් මට මම ඇමතිවරයා හැටියට කොහෙද කපන්න ඕන කොහෙද දෙන්න ඕන කියලා කියන්නේ නැහැ ඒක විදුලි බල මණ්ඩලයේ තීන්දුව හැබැයි අපි සෞඛ්‍යංශයට විශේෂම කියලා තියෙනවා සෞඛ්‍යංශය පිළිබඳව සංවේදීව කටයුතු කරලා ඒ සෞඛ්‍යංශයේ කටයුතු ආඩාල නොවන ආකාරයට මේ අර විදුලි බිල පියවා ගැනීම කරන ගමන් විසන්ධි කරන්න නැතුව කටයුතු කරගෙන යන්න කියලා. ඒ නිසා මම කියනවා නැවත වතාවක් කොහේ හරි එහෙම වෙලා තිනවනම් කියන්න. හැබැයි අපි දැන් හෙව්වා නුවරත් නැහැ, කොළඹත් නැහැ, රිජ්වේකටත් කතා කරා, පිළිකා රෝහලටත් කතා කරා, නුවර අධ්‍යක්ෂකවරයාටත් කතා කරා. එහෙම කොහෙවත් එහෙම විසන්ධි වීමක් කරලා නැහැ. හැබැයි ඊයේ දවසේ පන්සලක විසන්ධි කිරීමක් කරා. පන්සල් වල අපි එහෙම දීලා නැහැ. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මේ රටේ වෙහෙර විහාරස්ථාන 134ක් වෙහෙර විහාරස්ථාන 134ක් විවිධ අවස්ථාවලදී විදුලි බිලෙන් නිදහස් කරලා තියෙනවා විදුලි බිලෙන් නිදහස් කරලා තියෙනවා කියලා කියන්නේ ඒ පන්සලට විදුලි බිලක් එනවා හැබැයි ඒ විදුලි බිල ගෙවන්නේ විදුලි බල මණ්ඩලේ එතන එහෙම තිබුණා ආගමික සිද්ධාස්ථාන 134ක් හැබැයි මහජන උපකීතා කොමිසම එක හොඳ වැඩක් කරා මහජන උපකීතා හොඳ වැඩ කරන හොඳත් කියන්නේ බයි මහජන උපකීතා කොමිසම මේ විදුලි බිල සංශෝධනය කරන්නට කිව්වා විදුලි බල මණ්ඩලය ගෙවන්න යන්න එපා එක එක්කෙනාගේ විදුලි බිල්. ඒ විදුලි බිල් ඒ කට්ටිය ගෙවන්න ඕන. ඒකට වෙනම මුදලක් වහින් හරි එන්නේ නැත්නම් විදුලි අය කරගැනීමේ ක්‍රමයක් කරන්න නොමිලේ දෙන්න එපා. ඒක කළ යුතු දෙයක්. ඒ නිසා දැනට ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි මේ වෙහෙර විහාරස්ථාන ආගමික සිද්ධාස්ථාන පූජා භූමි වෙන්න පුළුවන්. ඒ සියල්ලගෙම අද දවසේ අපි කියලා තියෙන්නේ ඔවුන්ගේ විදුලි බිල ඔවුන්ට ගෙවන්න කියලා. මොකද අපෙන් ආගමික සිද්ධාස්ථානවල මේ පිළිබඳව ගැටළු වෙන වෙලාවේ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නය ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා ගණනාවක් තිබ්බා. උන්වහන්සේලාත් ඉල්ලීමක් කරා. උන්වහන්සේලාත් ඉල්ලීමක් කරේ මේ වෙන් කරගන්න නම් යන්න එපා විදුලිය නිකන් දෙන කට්ටියයි විදුලිය ගෙවන්න ඕන කට්ටියයි. විදුලිය නිකන් දෙන්න යන්න එපා එක එක විහාරස්ථානවලට. ඔක්කොටම එක හා සමාන විදියක් කරන්න කියලා. හැබැයි අපි දැන් විකල්ප ක්‍රමයක් අපි අඳුන්වා දෙන්න කටයුතු කරනවා. ඉන්දියානු රජයේ ණය යෝජනා ක්‍රමයේ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වෙන් වෙලා තියෙනවා. මේක 2016 වෙන් වෙලා තියෙනවා. දැන් කල්පනා කරලා බලන්න මුලවසනේ සභාපතිතුමනි 2016 වෙන් වෙච්ච මුදලක් අපි තාම ඒ වෙනුවෙන් කටයුතු කළා නැහැ. මේක ඊට පස්සේ ආයේ නැවත වතාවක් 2020 පණ ගන්නලා තියෙනවා. සූර්ය පැනල ලබා දෙන්න ආගමික සිද්ධාස්ථාන වලට, රජයේ ගොඩනැගිලි වලට, යුද හමුදා කඳවුරු වලට, තෝරාගත් අනෙකුත් ආයතන වලට. එනිසා දැන් අපි සැලසුමක් සකස් කළා තියෙනවා. අපි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් එක්ක පහුගිය සති කීපෙම කතා කරා. දැන් ඔවුන් තෝරගෙන තියෙනවා මේ කොන්ත්‍රාත්තුව කවුද කරන්න ඕන කියලා. ඒක මොකද අපිට කරන්න බෑ. ඉන්දියාවෙන් දෙන ණයක්
India bentamai panel denny, India bentamai sama agama tuorgan kriyat makan ayat ini tuoran. Api nama kerana api mereka laba agan nona stana tika biterai. Es stana bel tatulat kelatianu sieluma jati ke pasal, sieluma yudhamuda kandabur, sieluma polis stana. Ebagaimana agama ke siddha stana tatulat kelatianu. Ebagaimana wisya widya tatulat kelatianu. University college tatulat kelatianu. Urutia puhunu ayat ini tatulat kelatianu. Meveni akar eh tuor agat raja godnegili ganan awak kedurat kelatianu. Eka api saukyan sehat api dana hadua. Idrak ehliya matuma iti sallam evade aram bakalatianu. Palat sabah matrimu taram bakalatianu. Saukya matin sih taram bakalatianu. Hem rohal paddati akma pasal paddati akma wahala pavicikala sure panel level tiana bade pil. Enisa e petting api de loko sahane aklabino. Eka amatian sih eka aram bakalatianu evade pil. Enisa eka dadala novena. Naga api atram parlimen tu dihat belua. Parlimen itu vidhuli bilangan katakan, tapi me parlimen itu wahale surya panel gahan na be. Ini sahabat yojana kere me surya panel gahan awe. Nuat parlimen itu ada floating solai ker. Abida puluan de me asabeda tiye na koheri tanaka pavichikal level la eka gahal eka wheel off kerana puluan de. Megawatt, mahidana deka hamara tunak kitarwa ge ativei me kramayan. Abida megawatt pahaka hema surya panel tiye na pavin surya panel deka India nawe kramay atuli. Hemunot me parlimen sangkira pamanat nevei. Abeti na setsiri paya atulu. Ini raja ekor negeri tingkat, ekem mawar negara ganat, tamai api balan. Abi api dekat masa kipiak kiai, ekah ekah parte heita general lapit de, highkaran nebe penalty kah gain non, ekah masa kipiak kiai, abe etakang, api de viduli bil ayakiri makin toroba khati tu karan nebe, ekah sielu dina dem podi. Mata wedi em chodana elune pahugi kalle, amati hurunge, mantri hurunge, nila niwa asolgilah mama viduli kapodgilah, mama viduli kapan ne ane ne, viduli balam andele, api unta swadine wot Hindu ganat dilati ane. Hema budgal ekman. Samaan le salakala viduli bilah gevelan ettang eka kerana kira. Abi eka kianu na samahar amati orang unta tuaradi chodra illelati no. Samaje tuaradi matyak nirmana ekelati guna. Samahar amati orang illa padinchu ne katte eka iti issala hitu amati oru iti issala pavichikaru pirisija aurdu pahalwa kwisak iti issala digin dikarma bilap. Meka kramyak tibun ne viduli bala mandale deng meita aurdu wisakar issala hitu bu ekkena ag bilat awe deng padinchu ne ekkena. Deng mamat padinchu ne katte. Mage niwasé laksa deka hamar ke bilak tibune Harrison nematu mage nama ter. Itu kadai ek Venamati alatmai mam bilak eva ke nama hamam asiko. Abe ek Wenkal tibune ne. Kehliya nematu mage tehmatmai tibune Vena budgal ek bawita kara yudhamuda abe niladhariye. E niladhariye ke tibitcha bilat tekutune anti bata kehliya nematu mage e nama ter. Ini siapa bawicke ne budgal ter. Mema ekatulah ekatulah awa. Mama pahugi dosa parlimen tu kiuwa hamam masude kaktiye no. Mange mantri tu Vena mage hilak kiuwa. Make Elliot ay Elliot ki otte mohonda ne. Mansarat Fonseca itu pun amat tu malat gila kiuwa. Ubu tu makan amat he meka tienno. Abai meka gebiya yutuoti pun ini sella tibit cekak. Meka nirakar nekaran. Dengan apa nirakar nekaran gini ano? Mami itu nato masa ek dekak kena kete. Me prasne apede wisudan napoluang. Mude gota be rajabaksi janhati pun tu ma te chodna illa kerat. Hemat edam viedam adukaran ne. Wisesa tindu tip kiebe aggatta. Atar gota be janhati pun tu ma kiuwe. Amat kurungke viduli bilah amat tensoling kevan nepa. Eka pavicchega na putgalaya kevan nekira. Watura bilah kevan no ne putgalaya. Ema tindu gatta. Hebei e tindu pilimondo kaurat katakre ne. Eni sa adada oset. Garu. Tumata minitu deka ka karya ti no. Adada oset dilati enne. Wisheshe mekatu tu karan. Mama sampun kare ganang garu mulasne mantri tu mani. Wisheshe m. Adada dawasa manavita. Api hitano me viduli bilah sansodne kirim. Ebagai mana indahnya mila, indahnya mila ya bahat kali nak kelat ieno, indahnya mila pelibadan itu tindu tiran nogeni manusia, padu pita padu lembu. Ebagai madada wase, mandarana me prasampadana kriya vali pelibadan prasnahan. Dan samaharu ahanne prasnahanne prasampadana kriya vali pelibadan adu otama ganne kat samahalla da prasnya kelat ieno. Samahar tina adu ma mila ganne neng ganne giya mahano adu ma mila ganne ganne samagme mukadde me pasubim. Kuhamat esama agam enggan nikila. Dan prasampadan kriya baliya, garu mulasane menteri tu mani meka wenas senon. Muda me rata itina me, wartaman itina tatkut dekka kuhamatat, apetina prasampadan kriya bali wadakran nabe. Ewa ke mama GLP ni siri pemandu tu mah innisa, mah tu mar pelituru denna kienai madde, manda ke tu mah mele sathi dekka gade pera kila timuna, mena galangguru ginatino mahavanca wak kila tino, mena me patre dalatino, mena me gatkan. Mama garu pemandu tu mani kiano, butu mar mang gauru ekarn budgalik, butu mar kianno ana. Mama emati orang hati itu baragat na dawase tamu nak ang, api galanguru alutem prasampahadne kerla ne, tamu galanguru enne giau rudde,
hitapu ematuru hatiyata hitapu kattiya prasampadane karapu avadiya mama eth kiyanne nenne hitapu ematuru inna kalet waradi vela tiyenawa kiyala ounuth e prasampadana kriyawale niladarin yatate gallanguru samagame niladarin oun eka vinivida bawen karala tiyena habai maadya tula meka waradira giyama obothumat man hitanne e patthare giye dei aragena maadya saakatchawa kiwwa mama ekaṭa uttara denna giye natte moda tahamat mama ematiwara hati dinnakan me taama tiyenne api gallanguru prasampadane karala tiyena pahugiya avurudde September masa, pahugi awal itu September masa, gatte itu tamai tamain. Alutem prasampadan katu utar, ektram iye tamai, tunggeni denwi magiye, mudahpi tunak kara denwi, term tender eka cancel kara nuna, spot tender eka cancel kara nuna, ilang term tender eka cancel kara nuna. Mudah prasampadan kriya valiye, maga herla giepni sa kiepni sa. Sampurna karuno, vimarsane eken pasu. Janata amre heli darabu karat jana manase thibena yam adahas duru kirimata puluwan eka man hitanne gatayutu piwarak kiyala garu ematthumne api me pilimanda noyek kavasthawal danuwat karana namuth apita palane karanna baha maadhyen wartha karana dewal maadhya samahallata loku akuren gahanawa me vairayak hitamata rajaye kerehi amathiyuru kerehi deshapalaknyan kerehi athi karanna gahanawa ilangada athule pituwe daanawa podiwata menna meka wuna nam Minne macam apa aduak penakir? Eka tuan anti berdan. Ilang tapi pelituru ya uang ini patra berita. Eka raa headline negene berdan ni. Atulah pitu dana. Minne meka amat tensem pelituru akibat ini no. Minne meka niwerdi kerana akir atulah pitu ya poti berdan. Idinge madya. Ada hasilan akar. Enisa eka pelimando apida kado dukanan be. Namut mama hitano. Me api tindu tirna ganaga de prasampadane kriya balia pelimando. Me kado dukanan niladaring kado dukanan itamat pidi. Mama eka kieno. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කියලා අපි ඔය විගණාධිපතිට යටත් කරලා තියෙන්නේ. ඕක තමයි තියෙන ලොකුම හොරකම. ඕක තමයි ලොකුම හොරකම තියෙන්නේ. ඒකට ඉදිරිපත් වෙන්න පුළුවන් ගයිඩ්ලයින් එකේ තියෙන්නේ දෙන්න පුළුවන් සප්ලයර්ස් දෙන්නේ තුන්දෙනෙක් විතරයි ගයිඩ්ලයින් එක හදලා තියෙන්නේ. අනිත් කට්ටියට සප්ලයි කරන්න බෑ. මේක වෙනස් වෙන්න ඕන. දැන් පෞද්ගලික අංශයට දුන්නොත් එහෙම ගල්ලංගුරු ප්‍රසම්පාදනය කරන්න මේක මීට වඩා ඉක්මනටත් කරනවා මීට වඩා අඩු වෙනොත් කරනවා බඩු ටිකක් ඉක්මනට ගේනවා. හැබැයි රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කියලා කිව්වම නිලධාරින්ට අසිරුතාවයට පත් වෙලා තියෙනවා. ඔවුන්ට කරන්න දෙයක් නැහැ. මොකද මේ ගයිඩ්ලයින් එකේ විතරයි යන්න පුළුවන්. එතකට අවම මිල ගණනුත් නෙවෙයි ගන්න වෙන්නේ සමහරලාට අවම මිල ගණන් නෙවෙයි ඊට වැඩි මිල ගණකට තමයි සමහරලාට ගන්න වෙන්නේ. ඒ නිසා මම එකක් කියන්න ඕන මේ අමාත්‍යංශ නිලධාරින්. මාබාපතිරණ ලේකම්තුමා ඇතුළු අපේ අමාත්‍යංශ ලේකම්තුමන්ලා එවැගේම කණිත්‍ය සංස්ථාව විදුලි බල මණ්ඩලය ගල්ලංගුරු සමාගම මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඒ කරපු හැම දෙයක්ම වගකීම් මම ගන්නවා මොකද අමාරු අසීරු අවස්ථාවක ඒ නිලධාරීන්ට තර්ජනය වෙනකොට නිලධාරීන්ට විවිධ පීඩා වන්ට වෙනකොට මේ පාර්ලිමේන්තුවර ගෙනල්ලා වැරදි ප්‍රකාශ කරනකොට කමිටු ඉස්සරහට ගෙනල්ලා ඉවරලා ඔවුන්ව හොරු හැටියට හංග අඩු ගහනකොට ඔවුන්ට වැඩ කරගන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා මේ ක්‍රියාවලිය වෙනස් විය යුතුයි කියන එක මමත් යෝජනා කරා මම දන්නවා සෞඛ්‍ය පැත්තෙනුත් කේලි ඇමතුමා ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් වෙන ආකාරය ගෙනිච්චා පෞගි දවසේ අපි කතා වුණා කොහොමද සප්ලයර්ස් රෙජිස්ටර් වෙන්නේ සමහර බෙහෙත් ගන්න කියලා ඒ ගයිඩ්ලයින් එකේ තියෙනවා ඒ නිසා අපි දැන් යෝජනා කරන්නේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වඩේ පත් කරන්න ඕන මේ තත්ත්වයට තේ පොහොර ඉන්ධන ගල්ලංගුරු ඖෂධ අත්‍යවශ්‍ය ආහාර ගෑස් ටික ගන්න වෙනම පුද්ගලෙක් පත් කරන්න ඕන එහෙම වුණොත් එහෙම මේක කරගන්න පුළුවන් වෙයි නිවැරදිව කරගන්න පුළුවන් නිලධාරීන් ඉන්නවා බය නැතුව නෙමෙයි හැබැයි මේ ලක් කරන පීඩාව නිසා ඔබතුමාලා දේශපාලඥ හරි දේශපාලඥ චෝදනා කරන කමන්නේ නමුත් නිලධාරින්ට ඒ පීඩනයේ චෝදනාව එල්ල කරනකට ඔවුන්ට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අවසානයේ ඔවුන් නඩු වලට පින්නෙන්නේ. ඔවුන්ට යන්න වෙන්නේ. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අමතිවරු නැහනේ. ඔක්කොම ඉන්නේ නිලධාරින්. ඒ නිසා ඔවුන් නිලධාරින් හැටියට අසරණතාවයට පත් වෙලා තියෙනවා. අවුරුදු ගණනාවක් නඩු කියන සිද්ධ වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ සමහරට හැල්ලුවට ලක් කරනවා. කෝප් කමිටුව වෙන්න පුළුවන්, කෝප් අයක වෙන්න පුළුවන්, මුදල් කමිටුව වෙන්න පුළුවන්. ඒකද මාධ්‍ය සම්දර්ශන බවට පත් කරගෙන තියෙන්නේ. ඒ මාධ්‍ය සම්දර්ශන බවට පත් කරගන්නේ නැතුව ඒ නිලධාරින්ගෙන් මොකද්ද වෙන්න ඕන වෙනස් වෙන්න ඕන තැන අහලා හරියට කටයුතු කරනවා නම් මේක මීට වැඩිය ක්‍රමානුකූලව කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි කතා කරන්න කරුණු ගණනාවක් තිබුණා. විශේෂයෙන්ම අපි ගල්ලංගුරු ප්‍රසම්පාදන කටයුතු දැන් ආරම්භ කළා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ මේ කටයුතු යථාර්ථවාදී කාර්යය අවසන්යි ගරු මන්ත්‍රීතුමා. විනාඩියෙන් අවසන් කරනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕන විදුලිය පිළිබඳව අපි දන්නවා විවිධ යෝජනා එනවා. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ පළවෙනිද වෙනකොට අඩුම තරමේ සංචාරක කලාප ටික ඉලක්ක කරගෙන. දකුණේ සංචාරක වෙන්න පුළුවන්, ඇල්ල වෙන්න පුළුවන්, නැගෙනහිර පළාත වෙන්න පුළුවන්, මීගමුවේ වෙන්න පුළුවන්,
සංචාරක අමාත්‍යාංශයෙන් හරින් ප්‍රනාන්දු මහත්තුම අපිට අඳුනගෙන දීලා තියෙනවා ගැසට් කරලා මෙන්න මේ තමයි සංචාරක කලාප කියලා ඒ සංචාරක කලාප 17ක් ඒ 17 අකණ්ඩව විදුලිය ලබා දීම වෙනුවෙන් අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා ඒක හැබැයි අධීරෙන් අධීර අපිට කරන්න වෙයි හැමතැනම එක සැරේ කරන්න බැරි වෙයි අපි තියෙන තත්ත්වෙත් එක්ක ඒ අනුව අපි ගිහිල්ලා අපි බලනවා පුළුවන් තරම් අපි උත්සාහ කරනවා ජනවාරි මාසේ පළවෙනි දිනකටවත් අපිට අකණ්ඩව විදුලිය දෙන්න පුළුවන්ද කියලා ඒක කරන්න නම් විපක්ෂින් ඔබතුමන්ලා විදුලි බිල සංශෝධනය කරනකට විරුද්ධලා පුළුවන් කමක් නැහැ මේක කරගෙන යන්න. විදුලි බිල සංශෝධනයකට ඉන්ධන බිල සංශෝධනයට අපි දන්නව අමාරුයි. හැබැයි අකණ්ඩව විදුලිය දෙන්න නම් අකණ්ඩව ඉන්ධන දෙන්න නම් මේ මිල ගණන් සංශෝධනයේ විය යුතුයි විය යුතු අවස්ථාවලදී. ඒ නිසා ඒ ගැනත් සඳහන් කරමි. 2026 වෙන විට මේ තියෙන ජනන පද්ධතිය ඇතුලේ මෙගවොට් 2800ක පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ඇතුළත් කරන්න. අපි පහුගිය දවසේ සාකච්ඡා කරා ඒ වාර්තා මම සභාගත කරනවා පාර්ලිමේන්තුවේ 2023-26 වෙනුවෙන් හදලා තියෙන සැලසුම ඒ සැලසුම ඇතුලේ බලාපොරොත්තු වෙනවා සූර්ය බලය සුලම් බලය ඇතුළු ඒ වගේම LNG ත් එන්නේනවා ඒ වගේම ඒ කියන්නේ ස්වභාවික ගෑස් වලින් නිෂ්පාදනය කරන බලාගාර ඇතිවිය යුතුයි දැනටමත් යුගදනවි බලාගාරයක කන්වර්ට් කරලා තියෙන්නේ සුබදනවි බලාගාරයේ ඉදිවෙමින් පවතින නොවැම්බර් මාසේ වැඩ කටයුතු අවසන් වෙනවා මෙගවට් 300ක් ලබන අවුරුද්ද නොවැම්බර් මාසේ මේකටත් අවශ්‍යතාවය අනුව කටයුතු කරමින් අපි අඩුම තරමේ ලබන අවුරුද්ද මැද වෙනකොටවත් මේ අරමුදෙන් එළියට එන්න ඕන දැන් තියෙන්නේ අපේ ජනන සැලසුමේ ප්‍රශ්නයක් නෙවෙයි අපිට මුදල් නැති හින්දා අපිට ඩීසල් ගන්න බෑ ගල් ලඟුරු ගන්න බෑ අපිට දැවි තෙල් ගන්න බෑ ඒ නිසා අපිට ධාරිතාව දෙන්න බෑ ඒ නිසා තමයි මේ පිළිවෙලට මතක් කරමින් මන්ත්‍රීවරු ඉදිරිපත් කරන යෝජනා අදහස් වල පසුව පිළිතුරු ලබා දෙන බවත් මතක් කරමින් විශේෂයෙන්ම නැවත වතාවක් අමාත්‍යාංශ රාජ්‍ය අමාත්‍යතුරු දෙපළටත් ඒ වගේම සියලුම ලේකම්තුමා ඇතුළු ආයතන ප්‍රධාන ස්තුතිවන්ත වෙමින් කෙහෙලියමතුමාට පොඩි ප්‍රශ්නයකුත් මතු කරනවා මාතර දිස්ත්‍රික්ක අද ජල සම්පාදනය පිළිබඳව කතා කරන නිසා හතරවෙනි අදියර ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක වුණා මම දන්නවා ඉතාමත් මූල්‍ය අරමුදයක ඉන්නේ ඒකට පුළුවන් නම් මුදල් ටිකක් වෙන් කළ දෙන්න මොකද වැඩ නැවතුනොත් ඒ වැඩ කොටස කරගෙන යන්න බැරි වෙයි මාතර හා හම්බන්තොට අවශ්‍ය සියලුම පානීය ජලය ක්‍රියාත්මක වෙන එතන ඒ නිසා ඒකත් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා